ආයුබෝවන් සූදාසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල බාණ්ඩ හිඟයක් මවමින් බාණ්ඩ මිල ඉහළ දැමීමට රජය කටයුතු කරනවා ජවිපෙන් චෝදනා රංජන් රාමනායකට ලබා දුන් දඬුවම බරපතල වැඩි බව ඇමති ඩලස් කියයි එන්නත්කරණයෙන් පුද්ගල සරුභාවයට කිසිදු බලපෑමක් නැහැ විශේෂඥ වෛද්‍යවරුන් පහදායි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත මේ දිනවල කොවිඩ් උණුසුම අතරේ රටම උණුසුම් කරන මාතෘකාව බවට කෙරවල පිටිය විදුලි බලාගාරයේ පත්ව තිබෙනවා එහි කොටස් 140ක් අමරිකානු සමාගමකට හොර රහසේම බදු දී ඇති බවටයි රජයට චෝදනා ඉල්ලවන්නේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ පක්ෂ කිහිපයක නායකින්ද පසුගියදා මුණ ගැසුණා. මේ අතර තෙල් විදුලි බල සහ වරාය වෘත්තීය සමිතී මීට දැඩි ලෙස විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතාවයකටද සැරසෙනවා. දේශ ප්‍රේමිය කට දෙපැත්තෙන් කෙළපෙරනෝගේ පෙරාගෙන ආපු පාලකයෝ තමන්ගේ කැබිනට් ඇමතිවරුන්ටත් ප්‍රජාතන්ත්‍රවාදී නොදෙන රටක මේ රටේ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදියක් දෙයිද කැබිනට් පත්‍රිකාවේ ඡායා පිටපතක් මේ වගේ පෙන්නලා අපි දන්නේ නැහැ මේ අපට ආපු කැබිනට් පත්‍රිකාව ඇත්ත කැබිනට් පත්‍රිකාවද මේ රට යන විදියට රෑ 12යි 6ට අස්සම් කළා උදේ ඩීජේ විමසුන්දර මහත්තයගේ උපන්දිනයේ සැමරුවා බලමාලා දැම්මා ඊට පස්සේ රෑ 12යි 6ට මේක අස්සම් කළා දෙකකුත් ගානට ඇමරිකන් පුරවැසියා ආපු ලංකාවට ආපු කෙනා ෆ්ලයිට් එක නැගලා ගියා පාන්දර 4යි ගානකට ජනාධිපතිවරයා ගියා ඉතිහාසෙ පුරා මෙරට ආපු ආක්‍රමණිකයෝ වගේ අසවේදුලා අද මෙරටේ පාර්ලිමේන්තු ඉන්නවා කැබිනට් ඇමතුරු නිකන් රම්ප කඩපිච්ච බවට පත් කළා මිනිස්සු පොල් කුරු ගාන පත් කළා තිබෙනවා මැද පෙරදිග වගේ අපේ ලංකාවේ චීනේ ඉන්දියාව ඇමරිකාව මුල් කරගත්ත යුද්ධයක් ආරම්භ කරයි කියන සැකේ අපේ පුංචි මොලේට තේරෙනවා මේ මොල හතේ නායකින්ට තේරුම් නැතුණාට ආණ්ඩුවට කියනවා මේ ක්‍රියාමාර්ගයක් අකුල ගත්තේ නැත්නම් ලට්ට ලොට්ට පොදි බැඳගෙන බලට යන්න වෙනවා වැඩි යටක් නැහැ නැගෙනහිර පර්යන්තේ අයිතිය මේ රටේ ජනතාවට ලබා දුන්නා වගේම තෙල් සාස්තාවේ තියෙන සම්පත් විදුලි බල මණ්ඩලයේ තියෙන සම්පත් වරාය අධිකාරියේ තියෙන සම්පත් ඉස්සරහට කාටවත් විකුණන්න දෙන්නේ නැහැ ඒවල අයිතිය මේ රටේ ජනතාවට මිසක් චීනයටවත් ඇමරිකාටවත් ඉන්දියන් කාර්යයටවත් විකුණන්න දෙන්නේ නැහැයි කියන මතක් කිරීම කරනවා මේ ආණ්ඩුව ගේන්න අපි විශාල වැඩ කොටසක් කරා ඒ දීපු පොරොන්දු පිළිබඳවයි ආණ්ඩුවට මතක තියෙන්න ඕනේ ඉන්දියන් කාර්යය ඇමරිකන් කාර්යය චීනා කියන විදියට වැඩ කරන්න ගියොත් එimhe ඊළඟ ඡන්දේ තියෙන්නේ අපේ අතේ අපිත් ඒ වෙලාවට නිවැරදි තීන්දුව ගන්නවයි කියන මතක් කිරීම කරනවා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක ජනක යන්ත්‍රයක් නැවතුනොත් මෙගාවට් 300ක් නැතිවෙනවා එක පළාතක විදුලිය නැතිවෙලා දර මෙගාවට් 900ක් නැතිවෙලා යන රටක මෙගාවට් 1000ක් නැතිවෙනොත් මුළු ලංකාවටම විදුලි බලය නැතිවෙලා යනවා ඔවුන්ට ඇති වෙනවා පැහැදිලිවම කේවල් කිරීමේ බලය මේ බලන්න නාගරික සම්බන්ධන අධිකාරියෙන් දාලා තියෙන දැන්වීම ඩීආර් විජේවර්ධන මාවතේ තියෙන නෙළුම් කුළුම ළඟ ඉඳලා මේ ලේක් හවුස් ආයතනයේ පහු වෙනකම් මේ 99 අවුරුදු බදු වලට මේවා විකුණන්න දාලා තියෙනවා ඒ වගේම කොච්චර වටිනවද නුවරඑළිය අක්කර 13ක් ලබා දෙන්න දාලා තියෙනවා එහෙනම් මේවා කාගේමද මේ නැතිල යන්නේ අපේ මුතුන් මිත්තන් දිනාගත් ජයග්‍රහණයන් විදිරෙන්ම ජාතික ආරක්ෂාව නැති වෙලා ගියොත් කවුද වගේ යන්නේ ඔබේ ගෙදර ස්විච් එක දානකොට අද ඔබට ලයිට් එක තියෙයි හැබැයි ඒ බලය ඇමරිකාවට ගියොත් එහෙම ඇමරිකාව කියන වෙලාවට විතරයි ලයිට් එක දාන වෙන්නේ මේ එන්නේ MCC එක අලුත් වටයකින් නොයේද කියලා අපි මේ රටේ දේශප්‍රේමී ගැන කතා කරන සියලුම දෙනාගෙන් අපි අහනවා දැන් රට බරපතල අනතුරකටපත් වෙලා තියෙනවා සියලුම දෙනාට අපි ආරාධනා කරනවා අලුත් ගමනකට අවතීර්ණ වෙන්න මැදිහත් වෙමු මං ගරුතර මහානායක හැඳුරුන්ට කියනවා විදුලිය වික්ක වගේ ඔබ වහන්සේලා මහ රැයට සැතපෙනකොට දරදා මදුරත් මේ ආයේ විකුණනවා සහතිකයි සත්‍යයි ඇත්තයි ඒක නිසා මේ රටේ මහා නායක හිමියන්ට කියනවා මේ රට විකුණනවා අවදි වෙන්න මේ රට විකුණනවාට විරුද්ධව අපි තුංගලම ඔබ වහන්සේලාගේ දෙපා ළඟට එනවා ජනතාවට දැන් කෙලවෙන්න යන්නේ ඇමරිකාවට විදුලිය දුන්නම වරාය චීනයට දුන්නම තෙල් ඉන්දියාවට දුන්නම මේ රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය කෙසේ වේද මේ පිළිබඳව අද විපක්ෂයේද අදහස් පළ කළා කුමන්ත්‍රණකාර ලෙස මෙරටේ දේපල ටික ඇමරිකාවට කුදලගෙන යන්න වැඩසටහනක් හදනවා කියන එක. යුගදනව් මේ බලාගාරය විදුලිය කියන්නේ මෙරටේ හාට් එක. එහෙම නැත්නම් හදවත මිනිසුන්. මොකද විදුලිය නැවැත්තුවොත් මෙරට සම්පූර්ණයෙන්ම එක දින දෙකක් තුල සම්පූර්ණයෙන් අඩපණ කරන්න පුළුවන්. අපි දන්නවා තවත් මර්මස්ථාන තුනක් 99 අවුරුද්දට බදු දෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදලා තියෙනවා. සමේවා විකුණද්දී ඉදිරියේදී ලංකාවට නම දාන්න වෙන්නේ ඇමරිකා චීන ඉන්දියා බංගලිදේශ ශ්‍රී ලංකාව කියලා. ඉදිරි කාලේ මේ රටේ උපදින දරුවෝ උපදී
ඔළුව බංගලදේශ වෙයි පපුව ඇමරිකා වෙයි බඩ චීන වෙයි කකුල් දෙක ඉන්දියාවේ වෙයි මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කෙරවල පිටිය බලාගාරයේ 40% කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වන වාර්තා පිළිබඳව අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළා කෙරවල පිටිය බලාගාරයේ සම්බන්ධව තම චෝදනාවක් එල්ලවෙන ඔබතුමාලා මේ මධ්‍යම රාත්‍රියේ මේකම ඇමරිකානු සමාගමකට විසුම් ගත කරන්න හෝ මේ පවරන්න හෝ බද දෙන්න මධ්‍යම රාත්‍රියේ හොර රහසින්ම විසුමක් අත්සන් කරා කියලා මට ඒ ගැන වගකීමෙන් කියන්න බෑ නමුත් විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව යම් ප්‍රකාශයක් කරයි කියලා අපි විශ්වාස කරනවා කෙසේ වෙතත් දැනට තියෙන භාණ්ඩාගාර ආරංචි වල හැටියට ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එකක් ඒ කියන්නේ සංකල්පමය මේ එකඟතාවයක් මේකට පැමිණි බවයි දැනගන්නට තියෙන්නේ පිළිබඳ සාකච්ඡාවක් කරු අගමැතිතුමත් එක්ක පාර්ලිමේන්තු පරිශ්‍රය ඇතුලේ අපේ ආණ්ඩුවම නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු ආශ්‍රිතවලා සාකච්ඡා කරනවා එසේ එහෙම අවසන් එකඟතාවයක් නැති බව තමයි දැනගන්නට තියෙන්නේ තොග සීමා කිරීම සිදු කර බහණ්ඩ හිඟයක් ඇති කරමින් පාරිභෝගික බහණ්ඩ මිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා චෝදනා කරනවා 16 දෙනෙක් මේ වෙනකොට දැනට තනතුරු වලින් අයින් වෙලා තියෙනවා වගකීතු ආයතන වලින් ප්‍රධානීන් අද ආණ්ඩුවේ එක්ක දේශපාලන බලපෑම් නිසා එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන ආකාරයට වුන් නැටවෙන්නේ නැති නිසා ඒ තනතුරු වලින් අයින් වෙලා යන සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුව තමන්ගේ නිර්වත හෙළදරව් වෙනකොට එයා ස්ථාන මාරු කරලා වෙන තැන් වල රඳවලා තියෙනවා වෙන තනතුරු වලට මාරු කරලා තියෙනවා ආණ්ඩුවේ ඉන්නේ කවුරු පැත්තේද අපට අහන්න තියෙන ප්‍රශ්නේ ඒකයි කිරිපිටි සමාගම් වල සිමෙන්ති සමාගම් වල සහ පාම් පිටි තිරිඟු පිටි ගෙන්නන කම්පැනි එක්ක මේ පාරිභෝගික කටයුතු අධිකාරිය තනි තනි සමාගම් එක්ක ගිවිසුම් වලට යන්න උත්සාහ කළා ඒ උත්සාහය පාරිභෝගික කටයුතු අධිකාරිය අධ්‍යක්ෂක මණ්ඩලට ආපු වෙලාවේදී භාණ්ඩාගාරයේ නියෝජිතවරයාත් මේ විධායක අධ්‍යක්ෂක අල්ලා අස්වැච්ච තුෂාන් ගුණවර්ධනත් ඒකට විරුද්ධ වුණා අද හොඳ උපක්‍රමයක් හදාගෙන තියෙනවා මේ වෙළඳ මාෆියාව තොග සීමා කිරීම කරලා භාණ්ඩ හිගේ හදලා විනිමය අර්බුදයේ පෙන්නලා විදේශ විනිමය අර්බුදයේ පෙන්නලා හිග නිසා භාණ්ඩ වල මිල ඉහළ දාන්න යෝජනා කරනවා අත්‍යවශ්‍ය බහණ්ඩ මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. සහල් කිරිපිටි සහ ගෑස් මිල වැඩි කළ යුතු බව පාරිභෝගික කටයුතු සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයෙක් පවසනවා. මිල වැඩි කිරීමක් පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. නමුත් විශේෂයෙන්ම පසුගිය දිනවල ලෝක වෙළඳ පොලේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක ඔබ දැක්කා එක සමාගමක් ගෑස් මිල වැඩි කරන්න අවශ්‍ය ඉල්ලලා වැඩි නොකිරීම හරහා පාරිභෝගික ජනතාව විශාල අපහසුතාවයකට පත් වුණා. ලෝක තත්ත්වයන් සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම ලෝකයේ පවතින මිල ගණන් සහ සැපයුම් පිළිබඳව අර්බුදයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ඩොලරය ඉහළ යාම පිළිබඳව තත්ත්වයන් සැලකිල්ලට අරගෙන යම් යම් තීන්දු තීරණවලට ඉදිරියේදී එළමෙන සිදුවේ. හැබැයි එවැනි මිල වැඩි කිරීමක් පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා මහතා අද චෝදනා කළේ රජයේ නිකුත් කර ඇති ඊනියා ගැසට් නිවේදන නිසා රට තුල කළුකඩ මාෆියාවක් නිර්මාණය වී ඇති බවටයි. අපි දන්නා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ විශේෂයෙන්ම මතකයි සහල් වලටත් ඒ වගේ විවිධ පාරිභෝගික ද්‍රව්‍ය සඳහා ගැසට් ගණනාවක් මේ අවස්ථාව අනුකූලව අපි දැක්කා නිකුත් කරන්න කටයුතු කෙරුවා. ඒ ගැසට් එකක්වත් මේ ආණ්ඩුවට එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේ අමතිවරුන්ටත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ ගැසට් හැම එකක්ම අකුල ගත්තා. ඒ වගේ වෙළඳපොළ හසුරවන්න පුළුවන් කමක් නැහැ. අද ආණ්ඩුවේ මේ තහනම් නිකා ඊනියා තහනම් නිකා වැඩපිළිවෙළ නිසා ඒ වගේම ඊනියා ගැසට් නිවේදන නිසා මුළු රටේම කළු කඩයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අතර ආනයනික කාබනික පොහොර සම්බන්ධයෙන් අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළවුණා. අපි ඉගෙනගත්ත දේ තමයි එදා ඉඳන්ම කෘෂිකර්මයේ තිරසාර විය යුතුයි. ඒ තුලින් නිපදවන දේ සෑදෙන ආහාර ද්‍රව්‍ය වසවිසය තොර විය යුතුයි. සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අපගේ ගොවි මහතුන් සහ අනිකුත් ව්‍යවසායකයන් එම කෘෂිකර්මයේ තුලම ගොදුරක් බවට පත් නොවි ඔවුන්ට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට හැකියාව තිබේ. මේ කියන පුළුල් දීර්ඝ කාලීන සහ මධ්‍ය කාලීන බලාපොරොත්තු සමග තමයි මේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. කාබනික ව්‍යාප්ෘතිය තුලින් ඇති වෙන්නේ අවාසි සාගත තත්ත්වයක් මේ වෙළඳපොළ බිඳ වැටීමක් ය කෘෂිකර්මයේ නැතිවීමක් කියලා කියනවනම් ඒ තුල තියෙන ඉතාමත්ම පටු පරමාර්ථ කියන එකට අපිට පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. මේ පලිබෝධනාශක ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙනාපු ප්‍රමාණය ගත්තොත් 2013 ඉඳන් 2017 කියන වසර කිහිපයට මෙට්‍රික් ටොන් වලින් මේ ප්‍රමාණය 28640ක් මේ කියන පලිබෝධනාශක ශ්‍රී ලංකාවට ගෙනීමේදී කිසිම අවස්ථාවක ඔය කියන පරිශනාගාර තුලදී මේවා පරීක්ෂා කරලත් නැහැ මේවා සඳහා තත්ත්ව වාර්තා අරගෙනත් නැහැ මේ තත්ත්වය තමයි මේ රජය තුල නිවැරදි කරන්න හදන්නේ
රන්ජන් රාමනායක මහතාට ලබා දී ඇති දඬුවම බරපතල වැඩියයි තමාට සිතෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. මේ අමාත්‍ය මණ්ඩලයේදී ගත් තවත් තීරණ කිහිපයක්. එහිදී වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 2997ක ණය සීමාවක් සඳහා මීට පෙර අනුමැතිය ලැබී තිබුණා. එහෙත් COVID-19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය යටතේ රජයේ ආදායම අඩුවීමත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වියදම් මෙන්ම ආදායම් අහිමි වූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම සිය ආදායමින් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම් අහිමි වීම හේතුවෙන් වැටුප් පා අනිකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීමට සිදුවීම ඇතුළු වෙනත් ශාස්ත්‍රයන් කිහිපයක වියදම් වැඩිවීම හේතුවෙන් මෙලෙස 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. එළමින 2022 පෙබරවාරි මාස 4 වන දිනට යෙදෙන මෙරට 74 වන නිදහස් දින සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු පිණිස අවශ්‍ය මඟ පෙන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාද ඇතුළුව මෙම අනු කමිටුවට සමාජිකයන් 11 දෙනෙකු ඇතුළත්. ඒ අනු කමිටුවේ සභාපතිවරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබනවා. අනු කමිටුවේ සිසු සමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍යවරුන් වන ජීඑල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුකැල්ල, චමල් රාජපක්ෂ, ඩලස් අලහපෙරුම, බැසිල් රාජපක්ෂ සහ වාසුදේව නානක්කාර යන මහත්වරුන්. බීමතින් බන්ධනාගාරයට කඩා වැදී රජවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉල්ලුණා රොහන් වත්තත්ගේ අමාත්‍යවරයාට. මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද? පොලිස් ප්‍රතිවරයා නිවේදනය නියුක් කළ තිබ්බා. පිළිවෙල පරීක්ෂණයක් පවත්වන මේ වෙනකටත් අභ්‍යන්තර බන්ධනාගාර ගත වූවන් ඇතුළු 23 දෙනෙක්ගෙන් කට උත්තර පවා ලබාගෙන තියෙනවා කියලා. ඊයේ කැබිනට් මණ්ඩලයේදීත් මේක සාකච්ඡා වුණා. අධිකරණ ඇමතුමා ගරු අලි සබ්‍රි ඇමතුමා අවසරilla හිටියා. ශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙක්ගෙන් මූලිකත්වයෙන් මේ පිළිබඳ සොයාබැලීම් කමිටුවක් කඩිනමින් ක්‍රියාත්මක කරන ආකාරයට පත් කරන්න. ආණ්ඩුව මේ පිළිබඳව නිවරදීව කටයුතු කරાવી. මේ වෙද්දී විපක්ෂ නායකතුමා ඇතුළු ප්‍රබලයෙන් කීප දෙනෙක්ම යොමු කරලා තියෙනවා මිනිවරුන් චෝදනාවට ලක් වෙච්ච පිරිසට සිරදඩුවම අත්හිටවනවා නම් ඇයි තවමත් රංජන් රාමනායකම හිට මන්ත්‍රීතුමාව නිදහස් කරන්නේ නැත්තේ කියලා. මට පෞද්ගලිකව දැනෙන්නේත් රංජන් රාමනායක මහත්මයා වරද්දක් කරා. හැබැයි ඔහුට දඬුවමක් ලැබුණා. මොකද දඬුවම 150,000කට ආසන්න ජනතාවගේ කැමැත්තෙන් තේරීපත් වෙච්ච ඔහුගේ මන්ත්‍රී ධූරය අවශ්‍ය කරනු ලැබුවා. ඒක පුරවැසියෙක්ට දෙන්න පුළුවන් බරපතලම දඬුවමක්. ඉතින් මට පුද්ගලිකව දැනෙන්නේ දඬුවම් දෙකක් බරපතල වැඩි කියලා. උදාසන ප්‍රවෘත්තිවලින් දැන් කෙටි විරාමයක්. කොවිඩ් මර්ධන එන්නත්කරණය තුලින් පුද්ගල සරුභාවයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් HIV ආසාදනයක් තියෙන කෙනෙකුට කොවිඩ් ආසාදනය ආපුවම ටිකක් යම් තරමක අවදානම් තත්ත්වයක් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම HIV ආසාදන නිසා කෙනෙක්ගේ ප්‍රතිශක්තිය දුර්වලයි කෙනෙක් නම් ඒ අයට අර වැක්සින් කන්වර්ෂන් එක පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිදේහ ගොඩනැගීමට යම් කිසි කාලයක් ගත වීම වගේ කාරණා නිසා ඒගොල්ලෝ කොවිඩ් වලට තියෙන ආරක්ෂිත තත්ත්වය තරමක් අඩුවීමක් වෙන නිසා ඉක්මනින්ම ලබා ගත හැකි එන්නත ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා. මේ වැක්සින් එක දීලා පළවෙනි ડોස් එක දෙවෙනි ડોස් එක දීලා පස්සේ සරුභාවය සඳහා පරීක්ෂණ කරලා තියෙනවා. මේ පරීක්ෂණ වලින් පැහැදිලිව කියනවා මේ වෙනසක් වෙලා නැහැ. ෆැෂන් එකට මේකට බය වෙන ගතියකුත් තියෙනවා වගේ පේනවා. ස්නායු රෝග කොවිඩ් අපි දකින්න ලැබෙනවා මේ කොවිඩ් රෝගින් අතර. මේ කොවිඩ් රෝගය ආරම්භ වීමට අඳුනා ගැනීමට කලින් තියෙන අවස්ථාවල් වගේම කොවිඩ් රෝගය නිසා රෝගියා රෝහල්ගතව ඉන්න අවස්ථාව තුලත් ස්නායු රෝග සහ රෝග ලක්ෂණ ඇති. බොහෝ විට අපි දකිනවා හිරිවැටි, අණිනව වගේ දැනෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ සමග රෝගීන් අපිට පැමිණෙනවා. සුවය ලැබලා gedera ඉන්න අයත් නිින්ද ඇතිතරම් ලබා ගැනීම වැදගත්. ජලය ලබා ගැනීම, සාමාන්‍ය ව්‍යායාමයක් නිරන්තරයෙන් කරන්න පුරුදු වීම තමන්ට පුළුවන් මට්ටම තුළ නොකල යුත්තේ තමයි අධික ව්‍යායාම ලබා ගැනීම. දුම්පානය කරන පුද්ගලින්ට එය නැවැත්වීමට කොවිඩ් වෛරසය වෙස්වලාගත් ආශිර්වාදයක් වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත ඒකනායක මහතා පවසනවා. දුම්පානය කරන අයට මෙම රෝගය වැළඳුනාම අසාධිතාවයට පත්වීම සහ මිය යෑම ප්‍රවණතාවය අනිකුත් රෝගීන්ට වඩා වැඩි. මේකට හේතුව හරියට පැහැදිලි. කොරෝනා වෛරසය ආක්‍රමණය කරන්නේ අපගේ ශ්වසන පද්ධතිය. එම නිසා දුම්පානය කරන අයගේ ශ්වසන පද්ධතිය දුර්වලයි. වෛරසය ඊට ඉක්මනින් අපගේ ශ්වසන පද්ධතිය ආක්‍රමණය කරන්නට පුළුවන්. දුම්පානය කිරීම නිසා හෘද ආබාධ, අතිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩි වීම, දිය වැඩියාව, ඒ වගේම තමයි පෙනහැල්ලේ ආබාධ, පෙනහැල්ලේ පිළිකා, ලිංගික දුබලතාවය වැනි රෝග ආබාධ ඇති වෙනවා. දුම්පානය කිරීම නිසා ලෝකයේ
වසරකට මිලියන 8ක් පමණ ජනතාවක් මිය යනවා. දැනට කොරෝනා රෝගයෙන් නිසා මිය ගිහිලා තියෙන්නේ මිලියන 4.5ක්. ඒතකොට ඔබට හිතාගත්ත හැකිනේ මේ දෙක සම්බන්ධ කරපුවාම මොකක්ද ඇති වෙන තත්ත්වය කියලා. ඒ වගේම තව අපි හොඳින් නිරීක්ෂණය කරපු දෙයක් තමයි දුම්පානය කරන කෙනෙකුට කොරෝනා රෝගය වැළඳුනහම ඒ පුද්ගලයා අඩුම වශයෙන් කොරෝනා රෝගය හොඳ වෙන තෙක්වත් දුම්පානය කිරීමෙන් වළකිනවා. මොකද අපි දන්නවා කවුරු මොනවා කිව්වත් අපි මරණයට බයයි. පුද්ගලයන්ට උපදෙස් දෙනවා දිගටම දුම්පානය කිරීමෙන් වළකින්නද කියලා. මොකද කොරෝනා රෝගියෙක් තියෙනවා ඒ කැටගේ සීමී ප්‍රවණතාවයක්. ඉතින් මං හිතන්නේ මේ කොරෝනා වසංගතය හොඳ නිමිත්තක් හොඳ උත්තේජයක් දුම්පානය කරන අයට එය නවත්වා ගැනීමට සහ එය දිගටම තබා ගැනීමට. දුම්පානය කරන කෙනෙක් දුම්පානය නවත්වා ගත්තාම ඇතිවන ප්‍රතිඵල ක්ෂණිකයි ඒ වගේම ඉතාමත්ම සිත් ගන්නා සුළුයි. පළවෙනි විනාඩි 20දී දුම්පානය නතර කිරීමෙන් ඔබගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය සාමාන්‍ය වෙනවා. පැය 12ක් යනකොට ඇඟේ තියෙන කාබන් මොනොක්සයිඩ් කියන විෂ සහිත වායුව ඉවත් වෙනවා. සති 12ක් යනකොට හෘද වස්තුව සහ වෙනහල්ලු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. වසර 4ක් විතර යනකොට දුම්පාන නිසා ඔබට තිබූ මරණ වරින්තුව ඔබගෙන් ඉවත් වෙනවා. ඉතින් මං හිතන්නේ මාරාන්තික කොරෝනා වසංගතය දුම්පානය කරන අයට එය නැවත්වීමට ලැබුණු විශ්වලාගත ආශිර්වාදයක්. පොළොන්නරුවේ ඇවිදින වන්තීරුව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වුණ තවත් මාතෘකාවක්. පොළොන්නරුවේ ඇවිදින වන්තීරුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදුටුවා. පසුගිය දිනවල රටේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණේ පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තීරුව පිළිබඳවයි. මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශ්වයන්ගේ විරෝධතා මැද මේ වන විට මෙහි ඉදිකිරීම කටයුතු නතර කර දමා තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වාතුව ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදුටුවා. දැනට තියෙන මේ දේශපාලන වාතාවරණය සමාජමය වාතාවරණය පිළිබඳව අපට තියෙන ලොකු කලකිරීමක්. බොහෝ කටයුතු සිද්ධ වෙනකොට මේ රටේ සිද්ධ වෙන්නේ අවංකව නෙවෙයි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එච්චර බර වාහන එච්චර බර දේවල් යන්න මේ වැව් බැම්ම ශක්තිමත් නම් මිනිස්සුන්ට පයින් යන්න පොඩ්ඩක් මේ මාර්ගයේ පේමන්ට් එකක් වාගේ ගල් ටිකක් කල්ලලා සකස් කිරීම බරද්ද කියන එක මට නම් ප්‍රශ්නයක්. අනුනා හිමියන් බැහැදකීමෙන් අනතුරුව රාජමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. 2021 ජනවාරි මාසේ මේ අවශ්‍ය සියලුම අනුමැති ශේෂ්ත්‍ර පරීක්ෂාව කරනු ලැබුවා ජනවාරි මාසේ මුල. ඊට පස්සේ 10 වෙනිදා වෙනකොට මේ සියලු අධ්‍යයනය කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමැතිය දීලා තියෙනවා, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීලා තියෙනවා, මාර්ග සංවර්ධන අධිකාරිය අනුමැතිය දීලා තියෙනවා, පළාත් මාර්ග අධිකාරිය අනුමැතිය දීලා තියෙනවා, ඒ වගේම නගර සභාවේ අනුමැතිය දීලා තියෙනවා, මහනගර සභාවේ තෝපා වැව බාරව ඉන්නේ ඒ ප්‍රදේශයේ පූජනීය නගරයක් විදියට අපේ අනුනා නායක හාමුදුරුව වේඳරුවේ උපාලි හාමුදුරුව. ඉතින් උන්වහන්සේ පූර්ණ ආශිර්වාදයේ අනුශාසකත්වයේ අනුමැතිය දීලා තිනෝ මේ කටයුතු ටික කරන්න. පොළොන්නරුවේ ඇවිදින මන්තිරුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඳරුවේ උපාලි අනුනා හිමියන් බැහැදුටුවා. එහිදී අනුනා හිමියන් සඳහන් කර සිටියේ දෙපාර්ශවයේම එකඟතාවයේ මත මෙම ඉදිකිරීම කටයුතු සිදු කළ යුතු බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පේෂල ජයරත්න මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. මේක සංචාරක ආකර්ෂණය සඳහා අවශ්‍යයි කියලා සමහර අය තර්ක ඉදිරිපත් කරනවා. සංචාරක ආකර්ෂණය සඳහා ඊට වඩා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඔය වැව් බැම්ම විතරක් ඇවිදින්න සංචාරක වෙන්නේ නැහැ. අනිත් එක තමයි සංචාරකෝ කැමති වැව වැව විදිහට දා. වැව මොඩිෆයි කරලා ආටිෆිෂල් කරලා වැව කෘතිම කරලා වැව වැවේ කොන්ක්‍රීට් අතුරලා වැව දකින්න කැමති නැහැ සංචාරකෝ. ඉතින් ඒ නිසා මේ වැව් බැම්මට අත තියන්නේ නැතුව මේක සංරක්ෂණය කරන්න. අනිත් එක මේ මහා පරක්‍රම සමුද්‍රයේ කියන එක මේ අස්කිරිය පන්සලට අයිති එකක් නෙමෙයි. මම අහගෙන නායක හමුදුරුවෝ කියන මේක අස්කිරියටත් අයිති කියලා. අස්කිරියටවත් වෙන කොහේ හරි පන්සලකට අයිති කරන්නේ මේක මේ රටට අයිති දේපළ. රජයට මේ වන විට මන්තීරු මේනියාව වැළඳී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතෝල මහතා පවසන්නේ. දැන් මන්තීරු මේනියාවක් මේ ආණ්ඩුවට තියෙනවා. දැන් මේ පරක්ක සමුද්‍ර විතරක් නෙමෙයිනේ. ගොවි ජනතාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එක පැත්තකින් තමන්ගේ වීටිකට හරි මිලකට විකුණ ගන්න බැරි ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අලිවැටක් නැතුව දුක් විඳින විශාල පිරිසක් අද මේ ප්‍රදේශවල අපි දකිනවා. ප්‍රශ්න ගණනාවක් තීද්දි තමයි මන්තීරු වලට ප්‍රමුඛතාවය දීගෙන අපිට සංස්කෘතික උරුමයක් තියෙන මෙවැනි පරාක්‍රම සමුද්‍රය වැනි වැව් මුල් කරගෙන මේ රජය සිදු කරන්න යන්නේ. කොරෝනා වදුරින් අපි හැමෝම දඟලන වෙලාවේ මුළු රටම උකස් කරලා විදේශයන්ට විකුණන තැනකට මේ රාජපක්ෂ පාලනය අද පත් වෙලා තියෙනවා. ඒ නිසා කොන්ද කෙලින් තියෙන නිලධාරීන් මෙවෙන් ඉල්ලාස් වෙනවා.
මෙම ඇවිදින මන්තිරුව ඉදිකිරීමට පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ ව්‍යාපාරය දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටින පසුබිමක අද දින පරාක්‍රම සමුද්‍ර යටතේ ගොවිතැන් කටයුතු සිදු කරන ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතිය තුලින් වැව්බැම්මට හොඳ ආරක්ෂාවක් ලැබෙන බවයි. එමෙන්ම එය අනාගතයේ වෙනුවෙන් සිදු කරන හොඳ ව්‍යාපෘතියක් බවද ගොවි ජනතාව අද ප්‍රකාශ කළා. මන්තිරුව අද මාසේ මේකට මොනතරම් බංජකට වැවට අපිට මොනතරම් සත්‍යමත් වෙනවද? ඒතකොට අලංකාර වෙනවද? ලස්සන වෙනවද? ඒ වගේම තමයි මේ බණ්ඩක අපිටවත් ඇවිල්ලා ටිකක් ඇවිදලා බලලා සන්තෝෂලා යන්න පුළුවන්. ඒකෙන් කිසි වටවත් නැහැ නැත්තම් මේ තව කෙනෙකුට හර මේ කිසිම මේ කරදරයක් නැති දෙයක්. පීට වැඩි වැවට අපරාධ වෙනවා කියනවා නම් ඔය මිනිස්සුන් ගැස් තියෙනවා නම් තව යහපැත්තේ කොච්චර දේවල් වෙනවද? අර යහපැති තමයි මාල්ලා. පෙන්විල් යන්නේ බණ්ඩක උඩි. ඒක කියනවා මේ මේක වෙච්චම කරනවා බණ්ඩක කැඩෙනවා කියලා. එහෙනම් ඉතින් මේ මේ අපිත් දැන් හරක් දාන කොට උනා කියනවා බණ්ඩකට හරක් දාන්න එපා කියලා. ඒගොල්ලන්ගේ පෙන්විල් යන්න හොඳයි. පරක්කම් බහුව වැවෙන් තමයි අපි පෝෂණය වෙන්නේ. අපේ කුඹුරු ඒ සියලු දේම කරන්නේ මේ වැවේ යන වතුර ටිකෙන්. එතකොට අපි ඇත්තටම මේ වගේ සංවර්ධනයක් කරලා මේ වගේ වැවක් ප්‍රතිසංස්කරණය කරලා මේ බණ්ඩක ශක්තිමත් හදනවට අපි හදවතින්ම රොෂාන් රණසිංහ අමතුමාට අපි ස්තුති කරන්න වෙනවා. මොකද ඒක බලන් ඉන්න බැරි ජඩයෝ ටිකක් ඇවිල්ලා මේ කඩා කප්පල් කරනවා. ඇත්තටම මේක අපේ දරුවන් ලොකු වාසනාවක් අපේ දරුවන් ලොකු සම්පතක් මේක. නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුල සුරසැල් විවෘත කිරීමට ගත් තීරණය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. එකම රටක් එකම නීතියක් නම් භාර්තීය නායට එක නීතියක් මේ සිල්වර් බඩු වෙළඳට එක නීතියක් නම් ඒ අපි අපි විපක්ෂයක් විතර අපි ඒකට අපි එකඟ නැහැ. මොකද අපි මේ රටේ වසංගත තත්ත්වයක් තියෙනවා අපි ඒකට ගරු කරනවා. එස්පී සානා කැමතුමා මේ කියනෝ නම් කසිප්පු වැඩි වෙනවා කියලා මේ බාර අරින්න ඕනි කියලා ඒක මං හිතන්නේ එතුමාගෙන් තමයි ඒක අහන්න ඕනේ. මොකද අපි සම්පූර්ණ අපි විරුද්ධයි. ඇඳිරි නීතිය කියන එකට බලු මාක් වැටලා තියෙනවා. දැන් ඇඳිරි නීතිය කියන එකවත් මිනිස්සුන්ට මොකද්ද කියලා දන්නේ නැතනට දැන් ඕන දෙයක් දැන් අරක්කු බෝතලේ බයිට් පැකට් එක නැත්නම් ඩෙවල් එක සෝඩා බෝතලේ අරගෙන පාර යන්න පුළුවන්. දැකපු නැජ්ජා සහගතම වැඩේ තමයි එදා බාර් ටික අරිනවා. අර රාක්කොල තියෙන කිරිපිටි පැකට් එකක් සීනි කිලෝ එකක් පරිප්පු කිලෝ එකක් අලවි කරන්ඩ වැඩ පිළිලක් සකස් කරලා නැහැ. කිසිම කෙනෙක් තාම ගණන් හදලා මම දැක්කේ අර බාර් ළඟ ඇති වෙච්ච පොකුර ගැන. බාර් ඇරියම සංචරණ සීමා දාලා සුරාබදු කොමසාරිස්ට අනුව එතුමා දන්නෙත් නැතුව බාර් ඇරියම බාර් වල ගිහිල්ලා පොදි කාපු ගාන අපි දැක්කේ නැ කවුරුවත් ගණන් හදනවා. ඒ නිසා මේ නිකන් කොහෙවත් තියෙන ගුරුවරුන් ටැංගිලා දික් කරන්න එපා. ඒ නිසා මේ වගේ විහිළු සපයන්න එපා. කොවිඩ් පොකුරක් ගැන කොවිඩ් ගුරුවරුන්ගේ පොකුරක් ගැන කියලා ආණ්ඩුව බිල්ල වැව්වේ. හැබැයි එකපාරට වෛද්‍ය උපදේශ නොතකා මේ ආණ්ඩුව දිගින් දිගටම මේ කොවිඩ් ජීවිතත් එක්ක සෙල්ලම් කළා වගේ එදා බාර් ඇරිය දැන් දිගටම බාර් ඇරිලා දැන් ප්‍රශ්නයක් නැහැ රටේ. ඉතින් ආණ්ඩුව ඒ වගේ තුට්ටු දෙකට වැල්ලා තියෙන ආණ්ඩුවක් මේ. අධිකරණ වාර්තා උපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 19 දෙනෙකු නිරපහරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා ඊට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයේ විසින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අතනංගුවටගෙන විමර්ශන සිදු කරන ලෙසත් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචන අධිකරණයේ එහි වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.